ආයුබෝවන් කියලා පිළිගන්නවා ටෙක් දේවතුන්ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ කතා කරන්නේ CV ගැන කතා කරන හතරවෙනි වීඩියෝ එක. ඉතින් අපි කලින් වීඩියෝ වල CV ගැන විවිධ දේවල් කතා කරා. ඉතින් අද කතා කරන්නේ රැකියා ආයුධම් පත ආකර්ෂණීය කරන්න පුළුවන් විනෝදාංශ ගැන. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් subscribe කරලා bell icon එකත් click කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට තියලා තියෙන ගැටලු comment කරන් යන්න කියලා මතක් කරනවා. රැකියා ආයුධම් පතක් ඒ කිව්වේ අපි රැකියාවක් ඉල්ලුම් කරන්න යොමු කරන ජීවදත්ත සටහනක් එහෙමත් නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් CV එකක් කිව්වම අපි හැමෝගෙම ඔළුවට මුලින්ම එන්නේ අධ්‍යාපන සුදුසුකම් රැකියා පළපුරුද්ද වගේ බොහොම බැරෑරුම් දේවල්. ඔව් ඇත්තෙන්ම ඒ දේවල් තමයි CV එකක වැදගත් දේවල්. තමන් ආයුධම් කරන රැකියාවට අදාළ සම්පූර්ණ කරලා තියෙන පාඨමාලා උපාධි රැකියා පළපුරුද්ද කියන දේවල් දිහා තමයි ඕනෙම සේවා යෝජකයෙක් අවධානය යොමු කරන්නේ. ඔය තොරතුරු හරියට ඇතුළත් කරලා ආකර්ෂණය පෙනුමට CV එකක් හදාගන්න විදිය එක්තරා කලාවක්. ඉතින් ඒ ගැන අපි කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් තියෙනවා, ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔය කලාවේ නොහිතපු අහුමුල්ලක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. වැදගත් කරුණු වලට අවධානය යොමු කළාට අනිත් පොඩි පොඩි දේවලුත් බලන කෙනෙක් නොසලකා හරිනවා කියන්න නම් බෑ. අන්න ඒ අතිරේක තොරතුරු අතරේ තමන්ගේ බාහිර ක්‍රියාකාරකම් සහ විනෝදාංශ කියන ගොඩක් ඇතුළත් කරන තව කෙනෙකුගේ විශේෂ අවධානය ලක්වෙන්න පුළුවන් විනෝදාංශ කිහිපයක් ගැන තමයි මේ කියන්නේ. හැබැයි ඉතින් අවධානය ගන්න කියලා මේ විනෝදාංශ බොරුවට CV එකට දැම්ම නම් වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම පුහුණු කරලා CV එකටත් දාගත්තොත් රැකියාවට වගේම ජීවිතයටත් ඒක ගොඩක් වැදගත් වෙයි. පළවෙනි දේ තමයි යෝග ව්‍යායාම. අද කාලේ වයස් ભેදයකින් තොරව හුඟ දෙනෙක් අවධානය යොමු කරන දෙයක් තමයි මානසික සෞඛ්‍ය කියන කාරණය. මේ තියෙන තරඟකාරීත්වයත් එක්ක මානසික පීඩනය කියන්නේ හරිම සුලභ ගැටලුවක්. අද කාලේ සේවකයන්ගේ වගේම සේවා යෝජකයන්ගේත් ලොකුම අභියෝගයක් තමයි මේ පීඩනය පාලනය කරගන්න එක. ඉතින් යෝග වගේම මානසික සෞඛ්‍ය වෙනුවෙනුත් කරන ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් තියෙන්න ඕනි. මානසික සෞඛ්‍ය පවත්වාගෙන යන සේවකයන් බඳව ගන්න එක රැකියා ආයතනයකට ලොකු වාසියක්. ඒ නිසා ඔයාගේ ආයුධම්පත් මේ වගේ දෙයකින් වාසියක් එක්වෙනවා කියලා කියන්නත් ඕනි. එක්ස්ට්‍රීම් ස්පෝර්ට් කියන්නේ ත්‍රාසජනක ගණයේලා සැලකෙන ක්‍රීඩාවන්. අද කාලේ හුඟක් අයගේ විනෝදාංශයක් තමයි මේ ත්‍රාසජනක ක්‍රීඩාවන් වල යෙදෙන එක. ස්කයි ඩයිවිං, වෝටර් ඩයිවිං, බංගි ජම්පින්, කැම්පින්, ක්ලයිම්බින් වගේ දේවල් උදාහරණ හැටියට ගන්න පුළුවන්. මේ දේවල් අමුතු විනෝදාංශ බවට පත් වෙලා මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒ වගේ තියෙන අභියෝගාත්මක බව. අභියෝග බාර ගන්න කැමති තරුණ උදවිය තමයි හුඟ දෙනෙක් මේ වගේ වට යොමු වෙන්නේ. ඔන්න ඔය කාරණාව හොඳින්ම දන්නවා අද කාලේ සේවා යෝජකයිනොත්. අභියෝග බාර ගන්න නායකත්වයේ දරන්න ඉලක්ක වලට යන්න පුළුවන් සේවකයෝ හොයාගන්න හොඳම ක්‍රමය තමයි මේක. තුන්වෙනි එක තමයි වීඩියෝ සහ ඡායාරූපකරණය. විනෝදාංශයක් විදිහට පින්තූර සහ වීඩියෝ ගන්න එක වගේම විශේෂයෙන්ම ඒවා එඩිට් කරලා නිවුස් ලේටස් කවර්ස් වගේ කරන්න උනන්දු වීමත් ලොකු වාසියක් ගෙන දෙන හොඳ විනෝදාංශයක්. බැලූ බැල්මට නම් මේ විනෝදාංශයෙන් ඡායාරූපකරණයේ ඇරුණම වෙනත් රැකියාවකට ලොකු වාසියක් ගේන්නේ නැහැ. හැබැයි ඒ අපි හිතන හැටිනේ. ඇත්තටම මේ විනෝදාංශය ඕනම රැකියාවකට එක එක අවස්ථාවලදී වැදගත් වෙන දෙයක්. ඒ වගේම තමයි ජීවිතයටත්. ඉතින් ඒ වගේ CV එකක් දැක්කොත් ලේසියෙන්ම අතාරින්න නම් හිතන එකක් නෑ ඔය ආයුධම් කරන ආයතනේ. හතර තමයි බ්ලොගින්. බ්ලොග් එකක් මේන්ටේන් කරන එක කොහොමද රැකියාවකට වැදගත් වෙන්නේ? එහෙම හිතෙනවා නේද? මෙන්න මේකයි. අපි හිතමුකෝ ඔයා යන්තම් ෆලෝවර්ස්ලා 10ක් 15ක් මැනේජ් කරගෙන මාසෙකට එකක් දෙකක් වාක්‍ය ලියන පොඩි බ්ලොග් එකක් අයිතිකාරයෙක් කියලා. ඒක නම් ඇත්තටම CV එකකට එච්චර වැදගත් කාරණයක් නෙවෙයි තමයි. නොදා ඉන්න තරමට හොඳයි. හැබැයි ඔයා ෆලෝවර්ස්ලා ලොකු ගාණක් ඉන්න හුඟක් ඇක්ටිව් බ්ලොග් එක අයිතිකාරයෙක් නම් සබ්ජෙක්ට් එක මොකක් වුණත් ඒක ඔයාගේ ජොබ් එක ලැබෙන්න වාසියට හිටින කාරණයක්. තමන් කරන වැඩේ හරියට කරලා ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඔයාට හැකියාවක් තියෙනවා කියන ඉඟිය මේකෙන් සේවා යෝජකයන්ට දෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට රැකියාවක් දෙන්න දෙපාරක් හිතන එකක් නෑ මොන බොස් කෙනෙක් වුණත්. පහ තමයි උද්‍යානකරණය.
මේකත් එක්තරා මානසික ව්‍යායාමයක් කිව්වොත් හරි. මල් හරි එළවලු පළතුරු හරි ඕනෙම දෙයක් විනෝදාංශයක් විදිහට වවන කෙනෙක් දන්නවා ඒකට කොයිතරම් ඉවසීමක් තියෙන්න ඕනිද කියලා. නිතර නඩත්තු කරන එක පිරිසිදුකම සහ පිළිවෙල දිනපතා රැකබලා ගැනීම කියන දේවල් අත්‍යවශ්‍ය කාරණා. අනිත් වැදගත් දේ තමයි මේකෙන් ඔප්පු වෙනවා ඔබ වගකීමක් බාරගන්න ඒ ඉටුකරන්න සූදානම් පුද්ගලයෙක් කියලා. ඒ වගේම අද කාලේ හුඟ දෙනෙක් පරිසරය ගැන හරිත නිෂ්පාදන ගැන අවධානය යොමු කරන කාලය. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙන සේවකයන්න මගහැරගන්න හිතෙන්නේ නම් නැහැ කිසිම සේවා යෝජකයෙක්. 6 විදේශීය භාෂා. මේක අද කාලේ හුඟ දෙනෙක්ගේ විනෝදාංශයක්. විනෝදාංශයක් කිව්වේ ඔය යන්තම් හින්දි චිත්‍රපටියක් බලලා හින්දි ටිකක් කතා කරන්න ඉගෙන ගන්න එක නම් නෙවෙයි ඉතින්. අඩුම තරමේ විදේශීය භාෂාවන් දෙක තුනක්වත් නියම විදිහට ගුරුවරයෙක් ළඟට ගිහින් හරි එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් හරි යම් ප්‍රසස්ත මට්ටමකට ඉගෙන ගන්න එක. මේ කාරණාවෙන් කියන්න පුළුවන් ඔබ යන්තම් ජීවත් වෙන්න ඕන දැනටමත් දන්න දේ අල්ලන් ජාමි බේරගෙන ඉන්නේ නැතුව තව තව අවස්ථා හඹා යන කෙනෙක් බව. 7 තමයි සුවේච්ඡා සේවයන්. මේ සුවේච්ඡා සේවයන් කියන්නේ ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ වැඩක්. හදිසි ආපදා අවස්ථා වලට අඩු ප්‍රතිලාභ තියෙන මිනිසුන්ට උදව් කරනා වගේ කාරණා වලට පිහිටුවාගත් හුඟක් සංවිධාන අද තරුණ තරුණියෝ අතරේ තියෙනවා. අනිත් අයට උදව් කරන හොඳ ගතිගුණය සංවිධානය වීමේ හැකියාව කණ්ඩායම් හැඟීම වගේම හුඟක් ලක්ෂණ මේ වගේ විනෝදාංශ තුලින් ගොඩනගා ගන්න පුළුවන්. ආයතන ඇතුළේ වුණත් ඒ වගේ සංගම් ක්‍රියාකාරකම් වෙන නිසා සේවකයන්ගේ උනන්දුව ආයතනයට හරිම වැදගත්. ඉතින් ඔන්න අද අපි කතා කරේ රැකියා ඇඳුම් පතක් ආකර්ෂණය කරගන්න ඕනි විනෝදාංශ 7ක් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් subscribe කරලා bell icon එකත් click කරලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට තියලා තියෙන ගැටලු comment කරන් යන්න කියලා අපි මතක් කරනවා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා පරිස්සමින් ඉන්න.